සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුව හැමෝටම ඔයාලට මතක ඇති මීට දවස් 7කට විතර කලින් මං හැදුව මෙන්න මේ වීඩියෝ එක ඉතින් මේ වීඩියෝ එක බලපු හුඟ දෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා අයියා මගේ ළඟ කම්පියුටරයක් නැහැ මගේ ළඟ තියෙන්නේ ෆෝන් එකක් විතරයි පුළුවන් නම් මේක ෆෝන් එකෙන් හදාගන්න හැටි කියලා දෙන්න කියලා ඉතින් අද මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලට කම්පියුටරයක් නැත්තම් තියෙන්නේ මොබයිල් ෆෝන් එකක් විතරක් නම් කොහොමද බියර් කෑන් මොකප් එක ඔයාගේ ෆෝන් එකෙන් හදාගන්නේ කොහොමද කියලා එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙ හැතින රතු පාට subscribe button එක press කරන්න. ඒ වගේම ඊට හැපැත්තේ bell icon එක press කරොත් තමයි මම දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කරන්න කලින් ඔයාල එකටම කරන්න ඕන දෙයක් තමයි එකටම ඔයාල ඒකට දාන්න හිතාගෙන ඉන්න design එක හදලා තියෙන්න ඕනේ. ඉතින් මම එක phone එකෙන්ම හදනවා. ඒකට මම පාවිච්චි කරනවා Spark Post කියන app එක. ඔපාලට ප්ලේ ස්ටෝර් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒක ඕපන් කරලා මට ඕන විදිහට මම ඩිසයින් එකක් හදාගත්තා. නැත්තම් මම තව එකක් අලුතෙන් හදනවා නම් මෙතනින් පුළුවන් අපිට ටෙම්ප්ලේට් එකට ගිහිල්ලා අලුත් ඩිසයින් එකක් තෝරලා අපිට ඕන විදිහට ඒක එඩිට් කරගන්න. දැනට මම තෝරගන්නේ මේ පෝස්ට් එක. ඒ ඊට පස්සේ ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න මේ වගේ. පාර ක්ලික් කරාම අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙනවා එඩිට් කරන තැනට ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අවශ්‍ය නැති ටෙක්ස්ට් සිලෙක්ට් කරලා මේ වගේ සිලෙක්ට් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක එඩිට් කරන්න ඩිලීට් කරන්න වගේම ඩුප්ලිකේට් කරන්න මම ඒක එඩිට් කරගන්නම් ඔයාලට එකක් පෙන්වන්න මේ විදිහට එඩිට් කරන්න පුළුවන් ඉංග්‍රීසි සිංහල දෙකෙන්ම ටයිප් කරන්න පුළුවන් හරි ඒ වගේ මේක සේව් කරගෙන JPG විදියට ඔන්න දැන් අපේ ගැලරියට අපි හදාගත්ත පෝස්ට් එක සේව් වුණා ඊළඟට කරන්න තියෙන්නේ ඔයාලා තියෙන ඕනම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා ඒක ටයිප් කරන්න මේ photopea.com කියන වෙබ්සයිට් එක ඒක ඇතුළේදී අපිට ආටිෆිෂල් ෆොටෝෂොප් ඉන්ටර්ෆේස් එකක් හම්බෙනවා ඊළඟට කරන්න තියෙන්නේ මම මේ පල්ලෙය ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියෙනවා මේ මොකප් එක ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාලට මේක යන්න පුළුවන් ෆයිල් ඒ වගේම ඕපන් එතනදී ෆයිල්ස් කියන එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ මෙතන ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා ස්පාක් පෝස්ට් කියන එක මට ඒක අවශ්‍ය නැහැ මම ඒ ඩවුන්ලෝඩ් එකට ගිහිල්ලා අර ඩවුන්ලෝඩ් කරපු මොකප් එක මම ඕපන් කරගන්නවා ඔයාලට පේන්නේ නැති කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මොකප් එක මේ ආටිෆිෂල් ෆොටෝෂොප් ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඕපන් වුණා. ඔන්න දැන් ඔයාලට කම්පියුටරේ තිබ්බත් එකයි නැතත් එකයි ෆෝන් එකෙන් මෙන්න මේ මොකප් එක එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ලේයර්ස් කියලා ෂෝට් වෙලා ඒක එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට එතනදී ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක හොයා ගන්න ඕනේ. මෙන්න මේ දන් වැලක් එක්කම පොඩි කොටුවක් එක්ක තියෙන එක තමයි ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක. ඒක උඩ දෙපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක අලුත් වින්ඩෝ එකකින් ඕපන් වෙනවා ඒක පේන්නේ නැත්නම් ආයිත්‍ර ලේයර් කියන බටන් එක උඩ එකපාරක් ප්‍රෙස් කරාම අපිට මේකේ ඩිසයින් එක පේනවා ඊළඟට කරන්න තියෙන ගොඩක්ම සිම්පල් දෙයක් ෆයිල්ස් ඕපන් ඒකෙත් ෆයිල්ස් වලට යන්න ඊළඟට මේ ෆයිල් එක තියෙන ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ නෙමෙයි මම යනවා ඉමේජස් වලට මේ තියෙන මේ ෆයිල් එක මම මේක සිලෙක්ට් කරනවා ඔන්න දැන් ඒ ෆයිල් එක අපිට සෙපරේට් ඕපන් වුණා ඊළඟට කරන්න දෙන්නේ මේකේ තියෙන රෙක්ටැන්ගල් ටූල් එක සිලෙක්ට් කරලා අපිට ඕන ඒරියා එක මේ විදිහට සිලෙක්ට් කරන්න ඊට පස්සේ එඩිට් කොපි වුණා ඔයාලට මේක ක්ලෝස් කරගන්න පුළුවන් මේ ක්ලෝස් කරගන්නවා ඊළඟට මේ ඩිසයින් එක පේන්න ගත්තට පස්සේ එඩිට් පේස්ට් දෙන්න වාව් අර ඩිසයින් එක අරකට ඇප්ලයි වුණා. ඔයාලගේ මෙන්න මේ වගේ SL ලෝගෝ එක පේන්න තිනවන නම් ආයි ලේයර් ක්ලික් කරන්න. මේ SL ලෝගෝ එක උඩ එකපාරක් ක්ලික් කරලා ඒක ඩිලීට් කරන්න මෙතනින්. ඒක ඩිලීට් වුණා. දැන් කිසිම ලේයර් එකක් නැහැ මේකේ. ඊළඟට කරන්න දෙන්නේ ෆයිල්ස් සේව් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක ක්ලික් කරන්න ඕනේ.
स्मार्ट ऑब्जेक्ट अपडेटेड के लिए बैठूना इलाकट मेक अभी क्लोज करवा वा इधि हेमोम कंप्यूटर ऐक्टी आगे से मे मोकअपे उन्ट ओयागे लंगती फोन गुडक लसन एडिट करवा हेकिवा देंट तीन ये मैं सूम टूल के सिलेक्ट कर लो वाल मे गुडक सूम करगन बल अरे फोटोशापर हेम इफेक्ट का मेकट अड्डा तीन और नीला तीन फैल एक्सपोर्ट टैक्स जेपीजी की क्लिक करना इट पास क्वालिटी क्वालिटी का तभी वेड कर मैं सेव करना सेव कर ध्यान मैं डाउनलोड करना डाउनलोड बटन प्रेस कर දැන් අපි බලමු අපි හදාගත්ත එක තියෙනවද කියලා ගැලරියට ගිහිල්ලා වව් පේනවනේ හැමෝම ෆොටෝෂොප් වලින් හදපු මේ මොකප් එක කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම වියදමකින් තොරව ඔයාලගේ ෆෝන් එකෙන්ම ගොඩක් ලේසියෙන්ම එඩිට් කරගන්න පුළුවන් වුණා ඉතින් ඔන්න ඔහොමයි තමන්ගේ ළඟ කම්පියුටරයක් නැත්තම් ෆොටෝෂොප් වලට විතරක් සපෝට් කරන ෆයිල් එකක් ඔයා ළඟ තියෙන මොබයිල් ෆෝන් එකෙන් එඩිට් කරන්නේ. ඉතින් මේක මොබයිල් ෆෝන් පාවිච්චි කරන අයට විතරක් නෙමෙයි. ඔයාට කම්පියුටරයක් ගෙදර තිබිලත් ඔයා හදිසියකට වෙන කොහේ හරි ගියොත් එයාගේ මැෂින් එකේ ෆොටෝෂොප් නැත්තම් ෆොටෝෂොප් අලුතින් ඉන්ස්ටෝල් කර කර ඉන්න වෙලාවකුත් නැත්තම් ඉතින් අන්න ඒකට සොලියුෂන් එකක් විදියට අපිට මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාට පුළුවන් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ මේ සම්බන්ධව නදන් යාළුවෝ දැනුවත් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාලා පුළුවන් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක press කරන්න. ඒ වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරොත් තමයි මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.